ආයු බොහෝ වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඔහුගේ දවස්වල ඇත්තටම පොඩි අසනීප තත්ත්වයකින් හිටියේ. ඒ නිසා තමයි වීඩියෝ එකක් කරන්න බැරි වුණේ. දැන් හොඳයි. දැන් හොඳයි. අද මාතෘකාව ටිකක් සංකීර්ණයි කියලා මට හිතෙනවා. ඒ වුණාට මේ දැනුම ඔකට තියෙනවා. මම මෙතෙක් කල් උඹට වාස්තු ගැන කතා කරා, ශාස්ත්‍රය ගැන කතා කරා, ප්‍රැක්ටිකල් නොලෙජ් ගැන කතා කරා. මට ගෙදරට වෙලා ඉන්නකොට මට හිතුණා මේ මම කොච්චර නමුත් ඔයගොල්ලන්ට මේ දැනුම දුන්නත් මේකේ මූලාශ්‍රයේ තියෙන සත්‍ය ඔයගොල්ලෝ දන්නේ නැහැ නේද? ඉතින් මේ සත්‍ය කතා කරන්න අපේ මිනිසුන්ට ඕන වුණෙත් නැහැ. නමුත් මට හිතෙනවා මේක මුලදී කතා කරන්න ලේසි වුණත් ඊට පස්සේ මම ඒක එහෙමම හකුල ගත්තා. දැන් අවුරුදු 10කට 15කට වගේ ඉස්සෙල්ලා නමුත් දැන් හුඟක් දෙනා මාව දන්නවා මං ඍජුව කතා කරන කෙනෙක් කියලා. ඉතින් මට හිතෙනවා මේ වාස්තු කියන එක හදාරන අපේ ශිෂ්‍ය පරම්පරාවට මේ දැනුම යන එක හොඳයි කියලා. ඒතකොට ලොකු අභිමානයකුත් ඇති වෙයි. ඒ කොහොමද කියන එක වලට තේරෙයි තව තුට්ටක් දුරට යනකොට. මේ වාස්තු කියන වචනේ එන්නේ ඇත්තටම අපි ගත්තොත් එහෙම මේ ඉන්දියාවේ සංස්කෘත වචනයක්. එතකොට මේ වාස්තු කියන වචනේ එන්නත් හේතු වුණේ අපි දන්නවා වයි හර්මානි සප්පුවාමි එයා ඉන්දියාවට ගිහිල්ලා පත පොත ගෙනල්ලා ඒවා ඒගොල්ලෝ ඒවා ට්‍රාන්ස්ලේට් කරනවා. ඒක සිංහලට පරිවර්තනය කරනවා. පරිවර්තනය කළා ලියනකොට තමයි එයා කියන්නේ මේක වාස්තු විද්‍යාව හෙවත් ගෘහ නිර්මාණ ශිල්පය කියලා එයා කතා කරනවා. මේක 1930 ගණන් වල තමයි සිද්ධ වෙන්නේ. ලස්සන ලස්සන අතීත කතා තියෙන ඉතින් ඒව කරන්න ගියොත් මේක ටිකක් දික් වෙනවා. දැන් මේ හැබැයි එතකොට දැන් එයා මේක එතුමා මේක අරන් ආවේ ඉන්දියාවේ සංස්කෘත පොත් ගෙනල්ලා එයා මෙහෙම පරිවර්තනය කරා කියන කතාව එතුමා කියනවා. හරි. පොත් ගොඩක් තිබුණා එයාගේ ගෙදර. මම ඒ ගෙදරට ගිහිල්ලා තියෙනවා. දැන් මේ වාස්තු කියන වචනේ එතකොට අපිට බිහි වෙන්නේ එතන ඉඳලා තමයි. එතන ඉඳලා තමයි. ඉතින් අපිට එහෙම එකක් තිබුණ නැද්ද? තිබුණා. මේකට කියන්නේ ගෙබිම් ශාස්ත්‍රය කියලා. ගේයයි බිමයි ගෙබිම් ශාස්ත්‍රය කියලා තමයි කියන්නේ. දැන් එතකොට පොඩ්ඩක් හිතන්න ඕනේ ගෙබින් ගෙබිම බැලීම ශාස්ත්‍රය කියලා එක ඉතින් ශාස්ත්‍රයක් හැටියට යනකොට ශාස්ත්‍රය කියන වචනේ එනවා. දැන් ශාස්ත්‍රය කියන වචනේ සංස්කෘත වචනයක්. දැන් ගේය සහ බිම දැන් මේ ගෙබිම් ශාස්ත්‍රය කියන එක ශාස්ත්‍ර කියන වචනේ අපි ගමු. දැන් සමහර වචන තියෙනවානේ අපි එහෙමම අපේ විදිහටම කතා කරන්නේ. ගෙබිම් ශාස්ත්‍රය එතකොට ආවේ මොකද්ද? වාස්තු කියන එකට. වාස්තු කියන්නේ මොකද්ද? සංස්කෘතික වචනයක්. මේක ගෙනාවේ කවුද? හර්මානිස් අප්පුහාමි. ගෙනාවේ 1930 ගණන්වල. ඒක ඉස්සෙල්ලා අපිට මේ අපි ගෙවල් හදලා නැද්ද? අපි ගොඩනැගිලි හදලා නැද්ද? අපි පත පොත ලියලා නැද්ද? අන්න එතනට තමයි ඔයගොල්ලෝ ඉස්සෙල්ලාම යන්නේ. මේක ඉතිහාසය මම ටිකක් කියන්නම්. ගොඩාක් කියන්න අවශ්‍ය නැහැ. ඒ අයට රිෆර් කරන්න පුළුවන් තැන් ගොඩක් තියෙනවා. දැන් මේ ලංකාවේ හෙළයන් ලියන්නත් පුළුවන් කියන්නත් පුළුවන් ආයි නෑ පුදුම දැනුමක් තියෙන අය තමයි හිටියේ. මේගොල්ලෝ අපි කියනවා ඍෂිවරු කියලා. ඉසිවර කියලා කියනවා. පොළොන්නරුව බේස් කරගෙන හිටියා මහවැලි ගඟ අසබඩ පුලස්ති කියලා ඍෂිවරයෙක් හිටියා. මේ පුලස්ති ඍෂිවරයා ඒ වගේම අනුරාධපුරේ සිටය ඊට සමගාමීව තව එක්කෙනෙක්. මොම හිතවත්කම් තියෙනවා. එහෙන් මෙහෙට එනවා, මෙහෙන් එහෙට එනවා. දැන් මේ පුලස්ති කියන එක්කෙනා පුලස්ති ඍෂිවරයා විශාල පොත් සංඛ්‍යාවක් කරා. විවිධ පොත් සංඛ්‍යා විවිධ පොත් ලිව්වා. එයා ඇත්තටම
පොතපත තමයි යා. ඒ වගේම තමයි ගහකොළ ගැන, ශාක වර්ග ගැන, මේවා ගැන විශාල පොත් සංඛ්‍යාවක් එතුමා ලියලා තියෙනවා කියලා තමයි ඉතිහාසගත වෙලා තියෙන්නේ. මෙතුමා එතන එයා හිටියේ කොහෙද මම දැන් කිව්වේ? එයා හිටියේ කොහෙද? පොළොන්නරුවේ. එයා ආව ගියා භාවනා යෝගී වෙන්න අනුරාධපුරයට. ඒ ආව ඇවිල්ලා හිටියේ කොහෙද? වෙස්සගිරි. වෙස්සගිරියේ හිටියේ කවුද? එයාට සමකාලීන කෙනෙක්. හැබැයි වෙස්සගිරියේ හිටියේ ඍෂුවරයෙක් තමයි. එයාට වඩා බල සම්පන්නයි කවුද? පුලස්ති. පුලස්ති කියන්නේ කවුද? එතකොට ලෝකේටම මේ වෛද්‍ය විද්‍යාව මේ එතකොට ඒ වගේමයි ඔය ගස්වැල් සම්බන්ධයෙන් ඒවා සම්බන්ධයෙන් හොඳ දැනුමක් තියෙන පත පොත ලිව්ව කෙනෙක්. මෙතුමාට ලිව්ව පත පොත ගැන සාකච්ඡාවක් සම්මන්ත්‍රණයක් තිබිලා තියෙනවා. ඒකේ සභාපතිය ඇතුළත් ඉඳලා තියෙනෙත් එතුමා තමයි. ඒ ඍෂුවරයා. එයා කොහෙද ජීවත් වුණේ? ලංකාවේ. ඒතොර එයා පොත පොත ලිව්වේ කොහෙද? ලංකාවේ. ඒතොර එයාට සමගාමීව හිටපු අය පත පොත ලියන්නේ නැති. එයා විතර ලියන්නේ නැහැ නේද? ඒතොර ලංකාව ඒතොර ඒ කාලෙත් ලියන කියන කට්ටිය හිටියා. දැන් මේ ඍෂුවරයා පුලස්ති මෙයා අර ආව ගිය තැන තියෙනවනේ වෙස්සගිරියේ. එතෙන්දී එයාගේ දුවක් හිටියා. ඒ දුව එක තමයි එයා තමයි සරණ පාවා ගත්තා. පැහැදිලි. ඉතින් මේ දෙන්න අය එයාගේ නම බවිරුගු බිසව කියලා. බවිරුගු බිසව. හරි. හවිරුගු කියලා කියනවා බවිරුගු කියලා කියනවා. ඉතිහාසයේ පොත්වල තියෙන දේවල් ඉදින් අකුරවල පොඩි පොඩි වෙනස්කම් විය හැකියි. එතකොට මේ දෙන්නට දාව හැදුන එකේනා තමයි වෛශ්‍ර කියලා කියන්නේ. විශ්වවස් කියලා කියනවා. වෛශ්‍ර කියනවා විශ්වවස් කියලා කියනවා. එයාත් ඍෂුවරයෙක් ඒතකොට. අරයාගේ කුලස්ති ඍෂුවරයාගේ පුතානේ. දැන් වෛශ්‍ර කියන ඍෂුවරයා විශ්වවස් තමයි හුඟක් තැන්වල යන්නේ. මත තියාගන්න ඕන. වෛශ්‍ර කියන්නේ එයා තමයි. ඔය වචනේ හුඟක් වැදගත් ඉස්සරහට ඈ. ඔය වචනේ මත තියාගන්න. දැන් එයාත් ඇත්තටම ඒ කාලේ කම්සපත් ලැබුවා මේ ඍෂුවරු වුණාට ඈ. කම්සපත් ලැබුවා. දැන් මෙයා විවාහ වුණා කයිෂි කියන තව කුමරියක් එක්ක. ඒ වගේම මෙයා තව විවාහයක් කරගත්ත ඉල්ලාවිලා දේවිය කෙනෙක්. දැන් එයාට දාව තමයි ඔය කුබීර. කුබීර එහෙම නැත්නම් කුබීර කියන එක නයි පොදු. ඒකත් මොකට මත තියාගන්න ඕනේ. ඒකත් මත තියාගන්න. දැන් එතකොට මේකෙදී මතක තියාගන්න ඕන කාරණයක් තමයි ඔය කේෂි කියන එක්කෙනාට දාව ළමයි කීප දෙනෙක් හිටියා. එයින් එක්කෙනෙක් තමයි රාවණා කියලා කියන්නේ. තාත කවුද එතකොට රාවණාද? වෛශ්‍ර එහෙම නැත්නම් විවශ්‍ර කියන එක්කෙනා. එතකොට විවශ්‍රගේ තාත කවුද? කුලතිස්ස. එතකොට රාවණාගේ තාත්තගේ තාත කවුද? කුලතිස්ස. දැන් මේ මේ කතාව දැන් මේගොල්ලෝ එතකොට ලිඛිත වැඩ කරන්න පුළුවන් මහා දැනුමක් තියෙන ඍෂිවරු පරම්පරාවක් තමයි මේ ඉන්නේ. එතකොට මේගොල්ලෝ තමයි දැන් ලෝකෙට අවශ්‍ය කරන හුඟා පත පොත ලිව්වේ. වා පත පොත ලිව්වේ මේගොල්ලෝ. උදාහරණයක් කියනවා නම් රාවණා මහරාවණච්චර කියන අපි රාවණා එයා සාමවේදය කියලා ඔය චතුර්වේදයේ එක කොටසක් සම්පූර්ණ ලියලා දෙන්නේ. ඔඩ්ඩිසි සන්ත්‍රය ලියලා දෙන්නේ තියා. අග්නි තන්ත්‍රය ලියලා දෙන්නේ තියා.
ඔය මමීකරණය තියෙන්නේ ඔය සිරුරු කල් තබා ගන්නා තාක්ෂණය ඒ සම්බන්ධයෙන් දැනීම දීලා තින්නේ මෙතුමා කුමාර තන්ත්‍රය කියලා කළුවේ ළමයි ඒක මට මතක හැටියට ඔය මෙයා විවාහ වුණා කෙනෙක් එක්ක මතක තියාන්න මන්දෝරි නම මතක තියාන්න මන්දෝරි එතන යාට බබෙක් හම්බෙන්න ඉන්න කාලේ යාගේ ඉල්ලීම මත තමයි ළමයින්ට හැදෙන රෝග සම්බන්ධයෙන් පොතල් ලියන්නේ කොහොම තමයි කුමාර තන්ත්‍රය ලිව්වා කියලා කියන්නේ එතන ඒකේ ඖෂධ වක්තවරු දහස් දහසක් තියෙනවා කියලා කියනවා අනිත එක උද්දිසා තන්ත්‍රය කියලා එකක් මෝහන ප්‍රතිකාර සම්බන්ධයෙන් නාඩි ප්‍රකාශය මේ গুপ্ত විද්‍යාව සම්බන්ධයෙන් අර්ථ ප්‍රකාශන කියලා එකක් තියෙනවා ඒකත් මේ ඒක මන්දෝරි කියන යාගේ විසවත් එක්ක රාවණා කරන මේ කාව්‍ය මේ සංවාදයක් මත දෙන අන්තික වටික ප්‍රකරණය කියලා ඒකත් හොඳ පොතක් ඒ වගේම තමයි දැන් මෙයාගේ තාත්තගේ තාත්තනේ පුලතිස් එතන තාත්ත ලිව්ව පොත් ගැන මොනවද නැහැ නමුත් තාත්තගේ තාත්ත ලිව්ව පොත් තොලත් මෙයා අඩුපාඩු මේ තවත් ඒවට දේවල් එකතු කරමින් කරා කියලා තමයි කතා කරන්නේ. ඔය පුලතිස් ඍෂිවරයා තමයි වාපිත් සෙම් කියන ත්‍රිදෝෂ න්‍යාය ඉදිරිපත් කරලා තියෙන වෛද්‍ය විද්‍යාවට එතුමා කියලා හරි තමයි සලකන්නේ. අපේ රටේ නැතුණාට සමහරක් රටවල් ඒගොල්ලෝ පිළි අරගෙන තියෙනවා එයාගේ දැනුම ඒගොල්ලෝ භාවිතා කළ බවට. කතාව හරි. පැහැදිලි. දැන් එතකොට මෙහෙම කොටසක් හිටපු රටක දැන් මේ වාස්තු කියන එක පාවිච්චි කරන අය කියනවා මේ ගැන කතා කරනවා හැබැයි අපේ මේ හර්මානිසප්පුවා එතුමත් මේක ඉන්දියාවේ හිටිය අය ඍෂිවරු 15-18ක් වගේ ඉඳලා තියෙනවා ඒ අයගෙන් තමයි මේක ආවේ ඒක තමයි මේ අපි පාවිච්චි කරන්නේ. ඇයි මෙහෙම අපේම දේවල් වලට මෙහෙම ගැරහිල්ලක් ආවේ කොතනද කියන එක නම් මම දන්නේ නැහැ. ඉතින් මේ දේ ඇතරම නොවිය යුතුයි. මේ ගැන හරි දැනීමක් ඕගොල්ලන්ට අවශ්‍යමයි. ඒ නිසා තමයි මම කල්පනා කරේ ඇත්තටම වාස්තු නෙමෙයි ගිබිම් ශාස්ත්‍රය කියලා මේකට කියන්න ඕන. එතකොට තමයි අපේ කමක් අපිට තියෙන්නේ. එතකොට තමයි මේක අපේම දෙයක් කියලා අපිට හැඟෙන්නේ. මේ ගැන අපි ඉස්සරහට කතා කරමු. අර මේකයි කීව නොකී ඔක්කොම එකතු කරලා අපි ක්ලාස් එකක් කරනවානේ. ඒ ක්ලාස් එක එන පස්සේ ඉඳලා තියෙනවා. ඒ නිසා මතක තියාගන්න එක තියෙන්නේ රෑ 8 ඉඳලා 10 වෙනකම්. ඒක පහුගිය දවසේ කරන්න ගියත් ඉතින් අසනීප තත්ත්වයන් හරි එන්නේ නැහැ පොඩ්ඩක් කල් දාන්න සිතුනා මතක තියාගන්න ක්ලාස් එකට සම්බන්ධ වෙන්න ඕන හොඳයි එහෙනම් අපි ඉක්මනින් ආයි හම්බෙමු බොහොම ස්තුතියි